Saman Robi. Okay, no. Saman Samavin, sir. Hey, pardon, you got the grand. I don't think it's their current nurse. And that's Samavin again? Sir, you were to Dentina Tatianu and Patanga to the Atari in the best. Thank you. I'm Chandil, no, sir. You come now, turn the bed. Hello? Hello? Moolanga 9mm pistol ekak thiyena. Gamay kalaya hitapu andun diviyata wedi thibbe mu. Hotel rate කරන්න ගියා. ඉතින් ඊතන්ට යනකොටම ලයිට් ගියානේ. වට කරලා ගැහුවේ. යුනිෆෝම් එකේ දෙකේ සිවිල් ගිය. දැන්දින්. ඇයි මේක නරක වෙලාවත්? මම සාමාන්‍ය රාහු කාලේ ඉන්න බහින්නේ. ඔය ජෝතිෂයේ නීතියට බලපාන්නේ නැහැ. එන්න කිව්ව වෙලාවට එන්න මතක තියාගන්න. I don't know. දකින්න යමු මාත් එක්ක. තමුසෙ පැත්තකටලා ඉන්නවා. තමුසෙ රෝණ දෙය සිද්ධ වෙයි. මං හිතුව උඩ ඉන්න දෙයියෝ කවදා හරි මේවා ඇත්ත නැත්ත පෙන්වන්න කරලා දෙයි කියලා. කියන හැම දෙයක් මම අහගෙන හිටියා. දැන් මම කතා කරන්නද? නෑ. තාම ඉවර නෑ. තව කියන්න තියෙනවා. හරි කියන්න. හැබැයි එකක් මතක තියාගන්න. මේ වැඩේ මට පුරුදු නෑ. තෝ සෝන්චියක් නැතුව එකම දේ කියන එක අහන් ඉන්න එක. ඔයාගේ මැරිච්ච නෝනා. ඔයා මේ වගේ දඩබ්බරකම් කරද්දී මේ වගේ කියුවේ නෑනේ. එයාට කියවන්න මම දඩබ්බරකම් කළේ නෑනේ. උතුර ගමට ආවට පස්සේ තමයි දඩබ්බරකම් කරන්න පුරුදු වුනේ. එයි මම හිටි රටවල් දෙකක. අපි හම්බුනේ ඉඳලා හිටලා. ඒත් මං හම්බෙන්නේ ඉඳලා හිටලා නෙමෙයිනේ. අපි දෙන්න ඉන්න රටවල් දෙක නෙමෙයි. හරි හරි හරි. මැඩම් කියන්නකෝ දැන් මොනවද මං කරන්න ඕනේ? දාමරික වැඩ කරන්න බෑ. ඇතුළ කවුරු හරි මට ගැහුවා. නිකම් මිනිස්සුන්ට ගහන්න එන්නේ නෑනේ. මං සභාපතිගේ පෝස්ටර් වල කළු දෙල් ගැහුවද? මිනිහානේ ගැහුවේ. දැන් ඔයා මට කියන්නේ මිනිහා මොන දේ කළා? තුන් සරණ කියෝගෙන ගෙදරටලා ඉන්න කියලා. මනුස්සයෙක්ගේ ඇඟ ඇතුලේ නඩුකාරයෙක් ඉන්නවා. මගේ ඇඟ ඇතුලේ නඩුකාරයා මට කිව්වොත් මම වැරදියි කියලා මම නිශ්ශබ්දව ඉන්නවා. මගේ ඇඟ ඇතුලේ නඩුකාරයා මට කිව්වොත් මම හරි කියලා ඒ හරි දේ කාට වැරදුනත් මම කරනවා. මඩ ඔයත් එක්ක කතා කරලා දිනන්න බෑ. මාත් එක්ක දිනන්න පුළුවන් කතා කරලා විතරයි.
වෙන කිසි විදිහකින් දිනන්න බෑ. දිනලා දෙන්නෙත් නෑ. හොරස් මහත්තයා තේයන්ගේ නාමයට මං කියන දේ අහන්න. කියන්න. මං අහගෙන ඉන්නේ. ඔයාමට ආදරේද? වැල්ලට පුළුවන් නම් වැල්ල වෙනස් කරන්න මාත් වෙනස් වෙන්න. මම අහ ප්‍රශ්නට උත්තරේ ඕක නෙමෙයි. ඔයාට ඕන විදිහට මම වෙනස් වෙන්නේ මම ඔයාට දෙන ආදරේ නිසා. හරි. එහෙනම් මීට පස්සේ ඔයා ඉන්න ඕනේ මං කියන විදිහට. හරි ඉන්න. එහෙම හිටියේ නැත්තම් මං කෝට්ටක් අරන් ගහන රිදෙන්න. කෝටු වලින් ගාලා රිද්දන්න පුළුවන් මිනිහෙක් නෙමෙයි මම. මේ ලෝකේ කාටවත් මාව රිද්දන්න බෑ. රට රිද්දන්න පුළුවන්. ඒවා මට ආදරේ නොකළොත්. පුරුදුයි වගේ සුනිල්ට මෝ හම්බෙන්න විදිහක් නැහැ. මූලික සල්ලිකාරය ජීවත් වෙලා තියෙන කොළඹ ළඟදි තමයි මේ ගමේ පදිංචිට ආවේ. ඒ වුණාට මේක ගැන මොකක්ද මතකයක් තියෙනවා. සමහරට මෙහෙම වෙන්න ඇති. කොළඹ ලොකු ලොකු මිනිස්සුන්ගේ පාටි වලට සුනිල්ට ආරාධන ලැබෙනවනේ. ඒ වගේ තැනකදී දකින්න ඇති. කොහෙදි හරි මට මේක වගේ එකක් හම්බ වුණා. හරි හරි කොහොම හරි දැන් මේක ඉන්නේ මෙහෙ. මූණ මට ලොකු මිනිහෙක් නෙමෙයි. ඒක නිදි මාසොනේ මේ වැඩි බාර දෙන්නේ. හරි සවතුමාට උනේ මෝ ඉවර කළා දානනේ. ඉවරයක් කරන්න එපා ඉවරයක් කරන්න එපා. මොකද මේ දවස්වල මම මගෙත් එක්කලා පැටලෙලා ඉන්නේ කියලා මුළු ගමම දන්නවා. බැරි වෙලාවත් මූට සර්පෙක් පෑ කියලා ඌ දෂ්ට කරලා මලත් ගමේ වුන් හිතන්නේ මම සර්පෙක් යවලා මුව මරුවා කියලා. එහෙනම් මුගේ යටප්පය ගල දාන්නද? එපා එපා එපා. එහෙනම් මොන හේකටද මාව ගෙන්නුවේ? ඇත්තම කියන්නම්කෝ. මම පොඩ්ඩක් බය වෙලා ඉන්නේ ඇයිසේ? මේක වසවර්තියගේ බාප්පගේ පුතාවක්ද කියලා? කොටින් මෙදා අපේ ගමේ ග්‍රාමසේවකයා නොහිතෙන්න මූ මාව මරනවා. මරන්න හැදුව නම් ඉතින් මරණ එකනේ තියෙන්නේ. එහෙම නෙවෙයි. අපි මෙහෙම කරමු. හැබැයි මම මිනිස්සු වෘතල් කරන්න නම් බෑ. වෘතල් කරන්න ඕනේ නෑ. තමුසේ තමුසේගේ ගෝල බාලය දෙතුන් දෙනෙකු ඇවිල්ලා මේ චන්දි වෙරනකම් මට පොඩි කාඩ් එකක් දෙනවකෝ. කාඩ් එක දෙන්නම්. සල්ලි ප්‍රශ්නයක් නෑ. දන්නවනේ සල්ලි නැතුව අපි උස්ම ගන්නෙත් නැහැ කියලා. හරි හරි. කීයද ගාන? ඒක ගෙවනවා. හැබැයි අපි ඉන්න තැනක මිනිහ දැర్శනේ දාන්න આવුත් නම් මට ඒකට කිසි ප්‍රශ්නයක් නැහැ. තිරිය මොරිස් වගේ මිනිහෙක්. එයා කාටවත් බය නැහැ. මොරිස් මහත්තයා නම් යකෙක්. හැබැයි මම මොරිස් මහත්තයාට කැමති මිනිහා ළඟ හැංගිලා වැඩලා. උගුණ ගේමකට ෆේස් ටු ෆේස් බහින්න. මේ මං කිව්වේ අපේ පැත්තෙත් මිනිහෙක් හිටියා කියලා. ඇයි මේ මිනිහා ඡන්ද ඉල්ලුවද? නෑ නෑ. පොඩි එකෙක් මිනිහාට පීයෙන් ගල්ලා මැරුවා. මේ මොරිස් මාත්‍යා වේම් මරන්න බෑ. අපේ මොරිස් මාත්‍යලක පිත්තෝලෙකුත් තියෙනවා. සිංහෙක් වගේ හිටියේ ගීතයි ඇසලෙන්ඩර් උනේ මොරිස් මාත්‍යගේ ওই පිස්තෝලේ.
මොරිස් මහත්තයා පොලිසියටවත් බය නැද්ද? පොලිසියට අවෙන්ද කවුද වැඩ කරන්න බා? ඔය සාජන් නෑපා කොච්චර නම් ට්‍රයි කරාද මොරිස් මහත්තයාව කොටු කරගන්න. අන්තිමේට මොකද උනේ? සාජන් නෑපාගේ ජොබ් එක නැතුව. අම්මෝ මං නම් මොරිස් මහත්තයත් එක්ක වැඩි කතා කරන්නවත් නෑ. ඒක හොඳයි. වචනයක් එහා මෙහා වුණොත් වන්න පුරව ගන්න තමයි වෙන්නේ. ඒ වුණාට හොඳට හොඳයි නරක් කරගත්තොත් තමයි ලෙඩේ. ඉවර වෙලා අපි කොණ්ඩ කැන්ටි එක බදිමු. කැවුම් වලට පැණි ඕන. පැණි ගෙනාද? පැණි දැන් ගෙනේ. මාළියක් පැණි බෝතල් තුනක් ගෙනාවා. ඇතිනේ? ලීලා පැණි බෝතල් තුනක් ඇතිනේ? ඇතිවි. අටි කිවර කරලා මොරිස් මහත්තයා වෙලා තිබුණේ කැවල ටික හදාගන්න උදව්වට ගන්න කියලා. නම ලීලාවතිනේ. ඔව්. එයා ඉන්න තැන පරිස්සමෙන් කතා කරා. පොඩි දෙයක් ඇති දෙක තුර කරලා ගමේ පතුරවන්න. සර්. මොකද වෙ? සර් දෙන්න කියලා කවුද ලියමනක් දීලා කියලා? මට දෙන්න කියලා? ඔව්. මං හිටියේ නැහැ. මේ අරාලි අතට දීලා ගිහින් තිබුණා. මට ලියුමක් දීලා ගියා. තමුසේ මොරිස් අත්තනායක නමින් දැන් ජීවත් වුණාට තමුසේ මොරිස් අත්තනායක නෙමෙයි කියලා හිට අනිද්දාට එළි වෙනවා. පරිස්සමෙන් කවුද මේක දීලා ගියේ? දන්නේ නැහැ සර්. මේ කවුද මිනිහෙක් ඇවිත් මොරිස් මහත්තයා ඉන්නවද කියලා අහලා ඕක දීලා ගියා. කොයි වගේ මිනිහෙක්ද? කියපම් මොන වගේ මිනිහෙක්ද කියලා. මේ හින්දරි උස කොණ්ඩේ වප් මිනිහ. ඇයිස මොකද වෙලා තියෙන්නේ? කොයි වෙලාවද දුන්නේ? දැන් ටිකක් වෙලා. ස්කාර එක දිගටම රොබින් ගැන කියාගෙන යනකොට මට පුංචි සැකයක් ආව රොබින් ජීවත් වෙලා ඉන්නවද කියලා. මම නම් තාම විශ්වාස කරන්නේ නැහැ. කලියට අරාලි විශ්වාස නැද්ද? ඌ කෙනා විශ්වාස කරනවා නෙමෙයි. මොරිස් සත්තනායක කියන්නේ රොබින්ම තමයි. මම පොලිසියට කට උත්තර දීලා තියෙන්නේ මේ හැම දෙයක්ම උගේ කියලා. රොබින් ජීවතුන් අතර ඉන්නවා නම්
රොබින් කියන පොලිසියට ඕනේ කරන කෙනෙක්. හොඳයි දැන් රොබින් ජීවත් වෙලා ඉන්නවා නේද? ඔය රොබින් මැරෙලා කියලා කිව්ව එස්බි රත්නායකට මොකද වෙන්නේ? පළවෙනි දඩේම මාව කාලියයා කියපු විදිහට මල් ලියු මල් ලියලා ගින් දුන්නා. මේ නම් ඉන්නේ රොබින්ම තමයි. මටත් තියෙන බය. ඒ මොකද ඔයාලට තියෙන බය? සජන ඇපා. මම කසාද බදිනවා.